හොඳ ඔබතුම අදැකමික අති ගෞරණය ස්වාමීන් අවසරයි. මගේ නම චතුරිගයානි දෙනි පිටිය. මං ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී විදිහට පැල්මඩල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරන්නේ. මගේ ස්වාමි ප්‍රශය තමයි කුලරත්න මහතා. මම ස්වාමීන් වහන්සේ මුලින්දම්ම අර එතුමා කිව්වා වගේ පොත්පත් පරිශීලනය කරා. මම මෙහෙට ඇවිල්ලා දවස් 4යි මට භාවනා වඩන්න පුළුවන් වුණේ. එක දවසක් මට ප්‍රගති සමාලෝචනයට යන්න වුණා. මම බොහොම කනගාටුවෙන් ගියේ. ඒත් පළවෙනි දවසේ මට ප්‍රීතිය දැනුණා. එනවාට මට ඒක අත්දැකීමක් නැති නිසා ඒක විස්තර කරගන්න පුළුවන් වුණේ නැහැ. දෙවෙනි දවස වෙනකොට හොඳටම ප්‍රීතිසුඛ දැනිලා කඳුළු ඇවිල්ලා ගොඩාක් ඇඬුණා. මමත් බය වුණා අනිත් අයට ඒක දර්ශනීය වෙලා ගැටලුවක් වෙයි ස්වාමීන් වහන්සේ ඉස්සරහා වැඩ වාසය කරන නිසා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ වෙනකොට මේ අත දවස වෙනකොට විතක්ක ਵਿਚාර නැති තත්ත්වයටපත් වෙලා තියෙනවා. ආලෝකේ මට අද වෙනකන් ආවෙ නැහැ. අද වෙනකොට ලාකහපාට ආලෝකයේ යම් මට්ටමකින් එනවා යනවා. ඒ මට්ටමින් තමයි තියෙන්නේ. මට මේ ප්‍රීතිය එන වෙලාවට ඔබ වහන්සේ ඇතුළු මේ ඉන්න සංගරත්නය මතක් වෙලා, يعني මම මේ ඔබ වහන්සේ ගැන ලොකු මේ ප්‍රසාදයක් මේ කෘතඥතා හැඟීමක් මට ඇති වෙලා තමයි ප්‍රීතිය එන්නේ. ඒකල මට හිතෙනවා මම මේ අවබෝධ කරගත්ත මේ දහම මේ මුළු ලෝකෙටම මට කෑ ගහලා කියන්න සහ මේක දෙන්න පුළුවන් නම් කියන හැඟීම ඇවිල්ලා එතකොට තමයි ප්‍රීතිය ගොඩක් මෙයා වෙන්නේ. ඔව් එහෙම තත්ත්වයක් තමයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ. මම ඔබ වහන්සේට নমස්කාර පූර්වකව මේ වන්දනාවාන කරනවා. මේ මොකද මගේ ජීවිත කාලේ අවුරුදු 40යි. මම 40 උපන්දිනේ ලැබනකොටම තීරණයක් ගත්තා මගේ මේ ගවගවනේදී මම වෙනසක් කරගන්නවා කියලා. ඉතින් මේ බොහොම කෙටි කාලකින් තමයි ඔබ වහන්සේ හම්බ වුනේ. මම දන්නේ මහත්තයාගේ මේ බැච් එකේ කියන්නත් මට නැන්දම්ම කිව්වට පස්සේ මම කිව්වා ඔබ මේ අයියේ ඔයාගේ ඔයා කියන මේ ස්වාමීන් වහන්සේ වෙන්න ඇති බලන්න කියලා. ඊට පස්සේ ඔබ වහන්සේ මම දැකලවත් තිබ්බේ නැහැ. එන්න දවසකට ඉස්සෙල්ලා නැන්දම්ම කිව්වා තැන බලා ගන්න channel එක දාලා බලන්න කියලා. මට පොඩි බබෙක් ඉන්නේ අවුරුදු 3 මාරක. ඒ නිසා මේ channel එක දැම්මහම ඔබ වහන්සේගේ බණ ගියා. ඊට පස්සේ මේ මම එක එවලේ තමයි ඔබ වහන්සේව දැක්කෙත්. මම මේ මං ඊට පස්සේ සීසන් 8 එකේ මං මේ 6ක් බැලුවා. පොතුත් මං දෙකයි බලලා තියෙන්නේ මේ ත්‍රිපිටකය. ඉතින් මම සතුට වෙනවා ස්වාමීන් වහන්සේ මම කාලය නැතුව තියෙද්දි තාම මේ මං දැන් ඉන්න තත්ත්වය ගැන මම බොහොමත්ම ප්‍රීති. මේ අවුරුදු 40න් වෙනස් කරනවා කියලා හිතපු මගේ ජීවිතේ වෙනස් වුණා කියන සතුට තියෙනවා. ඉතින් මං ඔබ වහන්සේට යන දැන් පිටරට වඩම් කරනවා. එහෙදිත් කිසිදු අතුරු අන්තරාවක් නැතුව ඔබ වහන්සේගේ නිවන පූර්ණේ වේවා. මේ තවත් මේ රටට ලෝකෙටම මේ දහම ප්‍රචාරය කරන ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. මම එතුමීගේ අර කතාව ඇතුළේ කතා වෙනවා මේ අර කෑ ගහලා කියන්න හිතනවා කරන්නේ කරන ආර්ය මෛත්‍රිය කියනවා. දැන් මම කියන ඉස්සරහතරේම අපි කීප දෙනෙක් අතර මේක මේ ලෝකෙටම දෙන්න තමයි හිතන්නේ. දැන් මේ වගේ ප්‍රීතිය සුඛක අනිත් හැම එකක්ම තමන් සතු කරගන්න ඉදී මේක මුළු ලෝකෙටම දෙන්න හිතෙනවා. අන ආර්ය මෛත්‍රිය අභ්‍යන්තර නැගුණාම ඒ ස්වභාවය තමයි කියන්නේ.